කුණ්ඩලකේශී කතා වස්තුව අතීතේ රජ කහනුවර ධනවත් සිටුපවුලක ඉතාම රූපර දහසේ හැවිරිදි භද්‍රානම් සිටු කුමාරියක් සිටියා. ඇයගේ කැරලි කැසුණු කේශ කල්‍යාණිය නිසා ඇයට කුණ්ඩලකේශී යන නාමය පට බැඳුණා. ස්වාමීනි, අපගේ දියණිය දැන් ඉතාම රූමත් තරුණියක්. ඇයගේ ආරක්ෂාව පිළිබඳව අපි පෙරටත් වඩා කටයුතු කළ යුතු නොවේද? ඒ සිය දේවිය, මා දේ පිළිබඳව යම් බියකින් පසුවේ. අප හැකි විගස අපගේ දියණියට සුදුසු සහකරුවෙකු සොයා බලා ඇයට සරණ පාවා දෙමු. එතෙක් අප ඇය පිළිබඳව හොඳින් සොයා බලා ඇයව රැක බලාගමු. දේවිය බියවන්ට එපා. මා එයට සුදුසු සියලු කටයුතු සූදානම් කරන්නම්. සිටුතුමා කුමරිය කෙලිලොල් වයසේ පසුවන නිසාත් ඇය සිටු පවුලට නොගැලපෙන තරුණයෙකුට හිත්බැඳ ආදරය කෙරයි යැයි සිතා සත්මහල් ප්‍රාසාදයක් නිම කර සත්තනි මහලේ රඳවා තිබුවා. සේවිකාව, කුමක්ද මේ කලබලය? කවුරුන් දාර තරුණයා? ඔහුට කසපහර දෙදී කොහෙද මේ රැගෙන යන්නේ? අනේ කුමරිය, රත්තෙහි මල් මාලාවක් දමා පහර දෙදී යන්නේ ඔහුව මරා දැමීමටයි. ඒ මොන අපරාධයක්ද? කෙසේ තෙසේ විකුරුණේ මිනිසුන් මරා දමන්නේ? නිසැකවම ඔහු හොරකු හෝ මංකොල්ලකරුවෙකු විය යුතුයි කුමරිය. කවරෙකු වුවත් මෙතරම් කඩවසන් තරුණයෙකු මරණයට නොව මගේ ස්වාමියා වීමටයි සුදුසු. ඔව් ඔව්, ඔහු මගේ ස්වාමියා විය යුතුමයි. හා, පියාණනි, පියාණනි! සේවිකාව, නුබුගස් පියාණන්ට ඉක්මනින් මා හමු වෙන්නේ පවසනු මේ තැන්ම. මේක දෙපතරා මේ කලබලේ පියාණනි, ඔබ තුටුව දාර කසපහර දිදී රැගෙන යන තරුණයව. දුටුව දේනිය, මීට බොහෝ කලකට පෙර මේ ලෙසම ওই සොරදුටුවගේ පියාණන් රාජ නියෝගය පරිදි මරා දැමුවා. නමුත් පියාණනි, මට ඒ නවත්වන්න ඕමනයි. මොනවා ඒ නවත්වන්න? එසේ පියාණනි, ඒ තරුණයව මරණින් නිදහස් කර ඔහුව මාහට විවාහ කර දෙන්න. මා කැමතියි ඔහු මගේ ස්වාමියා කරගන්න. දියණිය, ඔබ අවසිහියෙන්ද?
එසේ ඔහුව නිදහස් කරගත නොහැකි. අප ඔහුව නිදහස් කරගන්නව නම් ඔහුගේ බලට රත්තරුණු අලියතුන් අසුවෙකුත් ලබා දිය යුතුයි. එය තමයි රාජනීතිය. පියාණනි, ඔබ මට පොරොන්දු වුණා මාහට උමනා ඕනෑ දෙයක් මාහට ලබා දෙන බවට. ඒ ඔබට අමතකද දැන්? ඔව් මා පොරොන්දු වුණා තමයි දේනිය. නමුත් ඔබ මේ පවසන දේ මාහට කිසිසේත් සිදු කළ නොහැකි. රාජ්‍ය නියෝගය පරිදි මරණයට කැප කළ මේ සොරදෙටුවාව නිදහස් කර ඔබට විවාහ කර දෙන්නේ කෙසේද? පියාණනි, ඔබට මගේ එල්ලීම ඉටු කර දිය නොහැකි නම් මගේ අවමංගල කටයුතු සූදානම් කරන්න. ඒත් දියණිය, සිටු කුමරිය සොරදෙටුවා නිදහස් කර දෙන ලෙස සිටුතුමාට ඇවිටිලි කළා. එය නොකා නොබී මුරණ්ඩි වී සිත්ත උලෙන් පසුණා. මේ දරුවා දැන් හරිම මුරණ්ඩුවේ. නමුත් මේ අපගේ දියණිය, ඇයට උමනා ඕනෑම දෙයක් දෙන්න මා ඇයට පොරොන්දු වුණා. එසේ නොමැතිව අපාට ඇයව සතුටින් තබා ගැනීමට නොහැකි. ඇය සතුටින් තියන්න නම් ඇය කැමතිද ලබා දෙන්න වෙනවා. මිත්‍රයා, ඔබ මේ කාවුණු පුදිය තබාගෙන මේ සොරාව නිදහස් කරන්න. නමුත් මේ කාරණය ඔබත් මමත් ඇර මුළු රාජ්‍යයම වසන් කළ යුතුයි. පසුව සිටුතුමා සිබලුන් හට වස්තුව ලබා දී තරුණයාව නිදහස් කර දෙන ලෙසත් ඔහු වෙනුවට විනත් අයකුගේ මියගිය දේහයක් රාජවාසලට රැගෙන යන ලෙසත් පවසා තරුණයාව බේරාගෙන කුමරියට සරණ පාවා දුන්නා. මෙතරම් සැප සම්පත් විඳි කුමරිය සොරෙකු සරණ පාවාගෙන ඔහුට ස්වාමි භක්තියෙන් ඔහුගේ සියලු වැඩ කටයුතු කරමින් කාලය ගත කළා. මා එදා මරා දැමුවා නම් මීට වඩා හොඳයි. මම සොරෙක්. මාට හැකිද සොරකම් නොකර සිටින්න? මෙලෙස මන්දරය අතුරට වී සිරවේ සිටින්න කෙතරම් කලක්ද? නැත නැත, මා මේට කුමක් හෝ සැලසුම් කළ යුතුයි. කෙසේ හෝ මේව රවටා ගතහොත් ඇගේ ආභරණත් රැගෙන මාහට පලා ඇත හැකි. බැරුව ගියොත් ඇව මරා දමනවා. හිමියනි, කිමද ඔබ මෙතරම් පසුතැවෙන කාරණය? මගෙන් යම් මතපසුවීමක්වත් සිදු වුවාද? මගේ සිත නුසන්සුන් කරන්නේ ඔබ නොවේ සඳුරිය. එකම කරුණක් නිසා මගේ සිත නුසන්සුන් වෙනවා. ඒ කිමෙක්ද? මාහට පවසන්න හිමියනේ. එදා මා මරා දැමීමට රාජපුරුෂයන් මා රැගෙන ගියේ චෝර පබ්බතියට. මා එහි රැගෙන ගිය විට එයට අරක්ගත් දේවතා උන්වහන්සේට බාරයක් වුණා. යම් හේකින් මා නිදහස් වූහොත් තරුණියකු සමග විවාහ වී යහපත් ජීවිතයක් ගත කරන බවට. ඒ විවාහ වන තරුණිය සමග නිසකවම නැවත චෝරපබ්බතයට පැමිණ එම භාරය නිදහස් කර ගන්නට මා බාර වුණා. ඉතින් ස්වාමීනි, අපි හෙටම ගොස් මේ භාරය නිදහස් කරගමු. සුඳුරිය, අපට එය එසේ සිදු කළ නොහැකි. අප එහි යනවා නම් අපේ ආයුත්තේ අප ළඟ ඇති වටිනාම ආභරණ වලින් සැරසිලා. ඔබ ඒ ගැන මොහොතක්වත් සිතන්න එපා ස්වාමීනි. නමුත් අපි ආභරණ පැළඳ යන නිසා
සොල්දාදුවන් කිහිප දෙනෙක්වත්? නෑ 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 නෑ. සොල්දාදුවන් සමග යා නොහැකි සුඳුරිය. අපෙහි ආයුත්තේ තනිවමයි. එහෙනම් මම පියාණන්ට සුඳුරිය. සුඳුරිය අප මේ තනිව යා යුතු ගමනක්. ඔබ මේට අකමැති නම් අප මේ ගමන නොයායමු. හා හා හොඳයි. ඔබ පවසන දෙයක් සිදු කරමු ස්වාමීනි. අප හෙට දිනේ උදෑසනම පිටත් වෙමු. කිසේ හෝ කුමරිය රවටා කත්සෝරා පසු දිනේ උදෑසනම කුමරියත් රැකින බාරෝවායයි පැවසූ සොර පවුරට පිටත්ව ගියා. සොඳුරිය, ඔබගේ සියලුම ආභරණ ටික මාහට ගලවා දෙන්න. මොනව? හිමිනි ඔබට පැවසුවේ සියලුම ආභරණ පැලඳ ගන්න කියලානේ. ඒටි ජීවත් වනතුරු පමණයි. උඹගේ සියලුම රත්න ආභරණ මාහට ගලවා දී උඹගේ මරණයට සූදානම් වෙනු. හිමියනි, ඔබ මේ මොනවද පවසන්නේ? මම තී රැගෙන පැමිණියේ තිගේ වස්සෝ සොරාගෙන තී මරා දැමීමට. තීමට ආභරණ ගලවා නොදෙන්නේ නම් මම නුඹව මරා දමා පසුව නුඹ ආභරණ ලබා ගන්නම්. මොහොත උමනා වී ඇත්තේ මා මරා දමා මගේ ආභරණ සොරාගෙන යන්න. ඔබද එසේනම් මාද නුවන් කටයුතු කළ යුතුමයි. හොඳයි හිමියනි, ඔබගේ පැතුම එනම් මා මරණයට සූදානම්. නමුත් මෙතෙක් කල් මාව ආදරයෙන් රැක බලාගත් ඔබගේ සතර දිශාවට වන්දනාමාන කර ගැනීමට මාට අවසර දෙනු මැන. මේ සිදුවීම දෙක සොරපව්වේ වසන දේවතාවක් හැම තැනදීම පිරිමින් උපදෙස් දනිතේ නැත. සමහර තැනක ගැහැනුද උපදෙස් දනිති යනුවෙන් කියූ බව සඳහන් වෙනවා. සිටු කුමරිය නැවතත් සිටු මැදුරට නොයෑමට තීරණය කර පරිබ්‍රාජිකාවන් වසන ස්ථානයකට ගොස් ඔවුන්ගෙන් වාද දහසක් ඉගෙනගෙන ගම් නියම් ගම්වල සැරිසරමින් වාද කරමින් ජීවත් වුණා. එය ගමින් ගමට සැරිසරන්නේ ජම්බුවත්තකුත් අතින් නැගෙනයි. එම නිසා ගම්වැසියන් නැයව ජම්බු පරිබ්‍රාජිකාව ලෙස හැඳින්වුවා. පරිබ්‍රාජිකාව එක්දිනක් ජම්බුවත්තක් වැලිකොඩක ගසා ආහාර ගැනීමට ගොස් සිටින විට එම ස්ථානයට පැමිණි සැරියුත් මහරහතන් වහන්සේ සෙල්ලම් කරමින් සිටි කුඩා ළමවුන්ගෙන් මේ ජම්බුවත්ත ගැන විමසුවා. ඉන්පසු දරුවන් ලවා ජම්බුවත්ත කඩා දමා ජම්බු පරිබ්‍රාජිකාව සමග වාදයක් සිදු කළා. පරිබ්‍රාජිකාව ඇය දෙන සිටි වාද දහසම සැරියුත් මහරහතන් වහන්සේ හට පැවසුවත් සැරියුත් මහරහතන් වහන්සේ සියලුම වාදයන් නිවැරදිව පැහැදිලි කළා. සැරියුත් මහරහතන් වහන්සේ විමසූ දෙයින් පරිබ්‍රාජිකාව නිරුත්තර වුණා. වාද නීතියට අනුව ගිහි අයෙකුට පරාජය වුවහොත් ඔහුගේ බිරිඳ විය යුතු නිසාත්, පැවිදි අයෙකුට පරාජය වුවහොත් සසුනෙහි පැවිදි විය යුතු නිසාත්, පරිබ්‍රාජිකාව තිරණයක් ලෙස කුණ්ඩලකේශි ස්ථවර නමින් සසුන්ගතව රහත් බවට පත්ව මරණ දුකිනුත් සසර දුකිනුත් ගැලවුණා. මෙම සසර ගමනේදී අපට බාධාගෙන එන කෙලෙස් නම් සතුරන් මැඩලමු යන පණිවිඩයත් පුරාතන ගද්‍ය සංග්‍රහය සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේශි කතා වස්තුව තුළ සඳහන් කර ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි.